මේ හොඳට දහම ගන්න පිංගුතුනි ඇඟට නිතර හිතන්න මේ ගැන දැන් මම මේ කියන එක හිතන්න පිංගුතුනි ඔබට ඉස්සෝල යන්න ඕනේ නැහැ නේ මම මේ කියන එක හිතන්න පුළුවන් ඕනේ වැඩක් කර කර ගහක් යට යන්න ඕනෙත් නැහැ මේ හැයිල පැවිදි වෙන්න ඕනෙත් නැහැ මේ කියන එක හිතන්න මේ හැයිල පැවිදි වෙන්න ඕනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උදෙසා විතරයි පිංගුතුනි වෙන කිසි දෙයකට මෙහෙ වැවිදෙලා වැඩක් නැහැ ඔබට ගෙදර කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් ඔබට තනියෙන් මේක කරගන්න පුළුවන් නම් අවබෝධ වෙන දාන දින ආයි මෙහෙ එන්න එපා මේ ගෙදර ඉඳලා කරගන්න මෙහෙ එන්න ඕනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගන්න පැවිදි වෙනවා පැවිදි වෙන එකේ වාසිය තියෙන එකේ තා සිව්පස්සේ හම් වෙනවා නිකන් තථාගතයන් වහන්සේ ඇති කරපු ශාසනය නිසා සිව්පස්සේ නෙමෙයි අංක 1 ඒක අංක 2 අංක 1 තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය සමග ඉන්න දහම ජී ජීවිතෙහිදීත් හරි හම්බ කරගන්න වෙනවා ඉතින් ඒකට කාලය වැය වෙනවා දැන් කරන්න දෙයක් නැහැ බොහෝ පිරිසක් ගිහි ජීවිතේ ඉන්නේ බන්ධන වලට අහු වෙලා ඉන්නේ දැන් බන්ධනේ නිදහස් වෙන්න ඕන වුණත් එහෙම නිදහස් වෙන්න බෑ දරුවෙක් මල්ලේ කියනවා නිදහස් වෙන්න බෑ එහෙනම් දැන් කරන්න ඕනේ මොකද්ද පිළිදෙන්නේ ඒකට අනුගත වෙලා තමන්ගෙන් කෙරෙන්න ඕනේ කාරණාව කරන්න තමන්ගෙන් කෙරෙන්න ඕනේ කාරණාවක් තියෙනවනේ පිළිදෙන්නේ දැන් ඔබ දන්නවනේ අවිද්‍යාව තෘස්නා නිසා මිසක් දුකේ ඉන්නේ කසාද බැඳුන නිසා නෙමෙයි දුකේ ඉන්නේ කසාද බැඳුන නිසා දුකේ නෑ තෝසත් එහෙම එකක් නෙමෙයි දැන් ඔබ හොඳටම දන්නවා මේ වෙදෙනි මං හැදෙන වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක හේතුක යං කිංචි සමුදේ ධම්ම අවිද්‍යා තුස්නා සහිත යම් උදාවක් තියෙනවා නම් ඒ උදා වෙන්නේ මං හෙවත් කවුද දුක අවිද්‍යා තුස්නා සහිත උදාවෙන් උදා වෙන්නේ කවුද මම මම කියන හැංගෙන්න පටන් ගන්නකම් ඉන්න වෙලාව තමයි තියෙන්නේ අවිද්‍යාව තෘෂ්ණා සහිත උදාව. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණා සහිත උදාවක් සිද්ධ වෙනවා නම් ඒ උදා උනේ මම හෙවත් දුකම තමයි. එහෙනම් ඒක සැරිසරන්න ඕන එකක් නෙමෙයි, නිරුද්ධ කළා දාන්න ඕන එකක්. එහෙනම් ඕක පිළිබඳව ඔබ ජීවිතයට ගන්න දැන්. ඔබ මැල්ලුම් ටිකක් ලියන වෙලාවට පිළිබඳව ඕක ගැන මනසිකාර කරන්න. කානුවක් කපන වෙලාවට මනසිකාර කරන්න දැන්. ලෙඩෙන් බලන වෙලාවට මනසිකාර කරන්න ඕන වෙලාවක මනසිකාර කරන්න පුළුවන් නේද ලෙඩ්ඩු බලනකොට මූ ගඳයි කියලා හිතෙලා නැද්ද එහෙම නැත්නම් ඉතින් අරියතුන් වහන්සේ කෙනෙක් ලෙඩා බලන්නේ මේ මිනිහයා ගඳයි නාලා නැහැ කියලා හිතෙලා නැද්ද ඔය නර්ස් මෙන්න මෙයා නාවන්න හරි කවුරු හරි කියලා මෙන්න මෙයාට බලන්න නාවන්න මේ මේ මෙහෙම කියලා කොහොමද ලෙඩ සනීප කරන්නේ කොහොම කියලා නැද්ද ඉතින් තියෙනවා එහෙනම් එක එක දේවල් එනව නේද හිතට ඈ මේ වගේම තමයි මේ සතියේකට කලින් ආව එක්කනේ එන්නේ නැද්ද එහෙනම් දැන් මනත් වැඩ නේද හොගාලා අත වගේ අත විතරක් නෙමෙයිනේ එහෙනම් දැන් මන පිංවිතනේ ඒ වගේ දේවල් වලට වැඩ කරනවා නම් දැන් මන බැරිද වැඩ කරවන්න මේ අවශ්‍ය දෙයට කුසල සංඛාරය සඳහා වැඩ කරවන්න බැරිද දැන් ඔබ මැල්ලුම් කපනකොට මොනවද ඔබට හිතෙන්නේ මොකද හිතෙන්නේ නැද්ද මැල්ලුම් කපමි මැල්ලුම් කපමි මැල්ලුම් කපමි මැල්ලුම් කපමි එහෙමද හිතෙන්නේ නෑ නේද මැල්ලුම් කපන ගමන් එක එක හිතෙන්නේ නැද්ද හ්ම් එහෙනම් ඔය හිතන ටික පිංවිතනේ අපි දාගත්තු කුසල සංඛාරයේ පැත්තට පිංගුතුනි සමාධිය කියලා කියන්නේ ගහක් යට ඉන්න එකට නෙමෙයි. ආවට හිවනේ ද සමාධිය ගැන ටිකක් කියන්නම් කියලා. බොම් පොඩ්ඩක් කියන්න ඕනේ මේ මේ සමාධි සමාපatti ඒවා කතා කරගෙන අපි සමාපatti ඔය හැදින්නේ කවුද? මං හැදිච්ච ගමන් මොකද වෙන්නේ? ගිනි තමයි ඔය හදාගන්නේ. ඒක හැදින්නේ මං කියන්නේ මේ ලෝක සත්‍යයට මේක තේරෙන්නේ නැතුණා ඊට පස්සේ මෙන්න බුදුදහම අල්ලගෙනත් මොකද්ද කරන්න හදන්නේ? තඩී මම එක් හදාගෙන ඊට පස්සේ තවත් අමාරු වෙනවා දුක් වෙනවා ඒකයි මම ඔබට කියන්නේ තියෙන්නේ දැන් මේ අපි හදන්නේ බව නිරුද්ධ කරන්න මිසක් බුදුදහමෙන් බව හදන්න නෙමෙයි බව නිරුද්ධ කරන්න හදන්න හැංගෙන්නේ ඒ කියන්නේ ධර්මයේ දන්න බව හදන්න නෙමෙයි තියෙන බව ඔක්කොම නිරුද්ධ කරන්න කියලා තව බව හදන්න යන්න එපා එහෙනම් සමාධිය කියලා කියන්නේ පින්වතුනි හොඳට තේරුම් ගන්න මේ කාරණා නිවනට සමාධිය ඕනේ. සමාධිය ප්‍රඥාවට හේතු වෙනවා. ඒක හරි. නිවනට සමාධිය ඕනේ. නිවනට ධ්‍යාන කියන එක අත්‍යවශ්‍යම නැහැ. ධ්‍යානයක් කියලා කියන්නේ සිංහදෙනි සමාධියේ එක අන්තයක්. ඒ අන්තෙට යනකම්ම පින්වතුනි වඩන්න අවශ්‍යතාවයක් නැහැ. සමාධියක් වෙන්නේ මෙන්න මෙහෙම. දැන් බලන්න පින්වතුනි
මේ කාරණාව හෙවත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මම හැදෙන එකේනේ. ඒ කියන්නේ භව හැදෙන එකේනේ. භව හැදෙන්නේ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත් එකෙන්නේ. එහෙනම් දැන් ආපස්සට වඩන්න ඕනේ මොකද්ද? පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි කියන එක. ඒක නේද වඩන්න ඕනේ? එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි කියලා වඩද්දි නේද? ඔය මම නැති වෙන්න තැනට කටයුතු වෙන්නේ. ඔව්ද නැද්ද? හරි. ඒක වඩන්නේ ඇහෙන්ද? කනෙන් නේද? නාසෙන්ද? දිවෙන්? කයෙන්? නෑ. එහෙනම් මොකෙන්ද? මනෙන්. අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරුණු තුන වඩන්නේ මනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පිංගතනේ මන විතරක් නෙමෙයිනේ අපිට තියෙන්නේ. ඇස කන නාසය දිව කය කියන පහයි. ඕකට කිව්වා පංචද්වාරය කියලා. ඔය පංචද්වාරයයි මනෝද්වාරයයි කියන ඔය දෙකම අපිට තියෙනවා. නමුත් මේ වැඩේට ඕනේ මනෝද්වාරය. එහෙනම් වඩන එකට සෝතාපන්න වෙන එකට මනෝද්වාරයත් එක්ක තව එක්කෙනෙක් ඕනේ. හවුද? සෝතද්වාරේ ඕනේ. සෝතාපන්න වෙන්න සෝතද්වාරේ ඕනේ. ඒ කියන්නේ කන ඕනේ පිටින් බනන අහන වෙලාවේ තමයි සෝතාපන්න වෙන්නේ. දැන් සෝතාපන්න වෙච්ච කෙනෙක් ඊළඟට මේක වඩන විදිය ගැන මම මේ කියන්නේ සමාධිය ඕනේ වෙන එතකොටනේ. දැන් බලන්න පංචද්වාරයේ හින් තියෙනවා මනෝද්වාරයේ මෙතන තියෙනවා. දැන් මේක මෙතනින් එහාට වැඩෙන්නේ මොකෙන්ද? මනෝද්වාරයෙන්. මනෝද්වාරයෙන් මානසිකාර කෙරෙන්න ඕනේ පුළුවන් තරම්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ඇහැයි රූපයි ගැටෙනවා. එතකොට එහෙනම් ඇහැයි රූපයි ගැටිලා එකක් ගියා. දැන් ඒක මේකට ගන්න බෑ. ඇහෙන් අනිත්‍ය දුකනත් වඩන්න බෑ කිව්වා නේද? කිව්වනේ. එහෙනම් ඇහෙන් ගියා. දැන් ඒක ගන්න බෑ. කනින් යනවා තව එකක්. දැන් ඒක ගන්න බෑ. නාසයෙන් යනවා. ඔහොම. දැන් ඔබට භාවනා කරනකොට ගඳ එන්නේ නැද්ද? එන්නද? එනවා. ශබ්ද ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. රූප පේන්නේ නැද්ද? ඈ භාවනා කරනකොට ඇද්දක පියාගෙන භාවනා කරන රූප පේන්නේ නැද්ද? පේනවා. මොකද්ද පේන රූපේ? කළු. ඇද්ද පියා ගන්නකො මොන පාටද? කළු පාටයි. කළු පාටයි පේන්නේ. එහෙනම් පේනවා. ඇද්දක වහගත්තා රූප පේන්නේ නැතුයි තියන්නේ. රූප පේන්නේ නැත්te පින්වතුනි ඇහැ අරමුණු කරන්නේ නැති වෙලාවට විතරයි. ඇහැ අරමුණු කළොත් කළු පාටට පේනවා. ඒ පේන්නේ රූපයක් තමයි. ඔබ භාවනා කරන වෙලාවට පින්වතුනි ඔබ නිගමන හිතන බලන්න ඔබට කළු පාට රූපේ වෙන්නේ නැද්ද කියන්නේ? කළු පාට රූපය ඇසේ තමයි නිකන් හිදී රේඛාවල් වගේ පේනව නේද? හ්ම් එතකොට නේද දෙයියෝ එනවා වගේ ඒවා පේන්නේ දෙයියෝ එනවා වගේ හදාගන්නේ ඉතින් ඒවට අනුකූලව හිතින් හදනවා ඊට පස්සේ ඔබ භාවනා කරන යාට කවුරුහරි ලයිට් එක දැම්මොත් ඔබට දැනෙන්නේ නැද්ද ලයිට් එක දැම්මා කියලා දැනෙනවා ඉතින් පෙනුනේ හින්දා නෙමෙයිද හඳ ඉරිදී ඇවිදෙල්ලද පෙනුණා එහෙනම් පෙනෙන්නේ ඇස් දෙක වැහුවා කියලා පෙනෙන්නේ නැතුව තියන්නේ එහෙනම් දැන් භාවනා කරන වෙලාවට පිංගුදිනි පංචද්වාරයත් යනවා මනෝද්වාරයත් යනවා. දැන් එහෙනම් පුළුවන් තරම් පංචද්වාරයේද යවන්න ඕනේ මනෝද්වාරයේද යවන්න ඕනේ? මනෝද්වාරය. මනෝද්වාරයේ යනකොටත් පිංගුදිනි මනෝද්වාරයේ තියෙන එක එක ඒවා. දැන් අපිට ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න විතරයි. හැබැයි ඒකට අමතරව මනෝද්වාරය තව මොනවද තියෙන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්මයි තව එකක් තියෙනවා ගොනේ මොකද? තව එකක් තියෙනවා ගොනේ? තව එකයිද තියෙන්නේ? නැහැ. තව තියෙනවා අනන්ත අප්‍රමාණ ප්‍රමාණය මනෝද්වාරයේ තියෙනවා. මනට අරමුණු වෙන ධම්ම විදිහට තියෙනවා අනන්ත අප්‍රමාණ. නමුත් අපිට ඕනේ තියෙන්නේ බුද්ධ ධම්ම විතරයි. අනිත් ධම්ම එකක්වත් ඕනේ නැහැ. එහෙනම් දැන් මේ මනට අරමුණු වෙන මේ බුද්ධ ධම්මේම හිත තියාගන්නත් ඕනේ. පංචද්වාරයෙන් පුළුවන් තරම් ගලව ගන්න ඕනේ. එහෙනම් මේකදී පංචද්වාරයෙන් ගලවගෙන පුළුවන් තරම් මෙන්න මේ මනෝද්වාරිකව අදාළ කාරණාවට මේ පුළුවන් තරම් මෙන්න මේ හිත මෙහෙවන එකට කියනවා සමාධිය කියලා.
මොක අමුතු දෙයක් නෙමෙයි සිංහල. ඒකයි කිව්වේ සමයට අද්දලා තියා ගන්නවා කියලා. සමය කිව්වේ මොකද්ද? ගත්ත අරමුණ. නිවන උදෙසා ගත්ත අරමුණක් තියෙනවානේ. අනිච්ච දුක්ඛ අනාත්ත කියලා ගත්ත අරමුණ තියෙනවානේ. අන්න ඒකට පින්වතනි මනෝද්වාරයේ අද්දලා තියා ගන්නවා. එතකොට නෙමෙයි ධහම වැඩෙන්නේ. දැන් ධහම වඩන්න ඕනේ කියලා ෆිල්ම් එකක් දිහා බලන් ඉන්නවා. එතකොට වැඩෙනවද? නැහැ. ඉතින් වඩන්න ඕනේ නේ උනාට. වැඩෙනවද? නැහැ. ඇයි? ඒ වෙලාවට ඇහත් එක්කනේ වැඩේ යන්නේ. දැන් ඕනේ මොකක් එක්ක යවන්නද? මනත් එක්ක. ඉතින් මනත් එක්ක ෆිල්ම් එකක් සී කර කර ඉන්නවා. දැන් එහෙම හරියන්නේත් නැහැ. ඇයි? අර අරමුණ යවන්න ඕනේ මේක ඇතුලෙන් පිටින්. එහෙනම් සමාධිය කියලා කරන්නේ ඔන්න ඕක. සමාපත්තියට යනවා කියලා කියන්නේ සිංහදෙනි මනෝද්වාරයේ සම්පූර්ණම වැඩ පංචද්වාරයේ වැඩ නැහැ. තනිකරම වැඩ කරන්නේ මනෝද්වාරයේ විතරයි. මන විතරයි වැඩ කරන්නේ අර අරමුණ ඔස්සේ. ඉතින් කාට හරි සමාපත්තියකට යන්න පුළුවන් නම් වටිනවා. නෝ සමාපත්තියට යා යුතුයම කියලා එකක් නැහැ. ධානයට යා යුතුයම කියලා එකක් නැහැ. සමාධිය ලැබුණහම ඇති. එහෙනම් දැන් සමාධිය ලැබෙන්න මොකද්ද ඔබ කරන්න ඕනේ? හරි ගොටුකොළ ලියන ගමන් සමාධිය ලැබෙන ක්‍රමයක් කියන්න. නැත්නම් මෙහෙදී නිවන දැන් කරන්න හම්බෙන්නේ නැහනේ ඔබට. අතැල්ලා දාලා නිකන් ඉන්න වෙනවනේ. නේද? ඇයි ගෙදර උයන් නැතුව හිටියොත් එහෙම ඔලු කට්ට කුඩු කරගන්න වෙනවනේ. නැහෙන ගෙදර උයන් වෙනවා. එතන මහතුරුන්ට ගෙදර බඩුගේ එන්න වෙනවා, වැඩට යන්න වෙනවා, වැඩේ කරන්න වෙනවා. එහෙනම් දැන් මේක ඔබට කරන්න පුළුවන් මිදියක් හදාගන්නෙද? මම කියන්නේ ගොටුකොල ටික කපන ගමන් ඔබට සමාධිය ලබන්න පුළුවන් ක්‍රමයක්. දැන් සමාධිය කියලා කියන්නේ පංචද්වාරයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා මනෝද්වාරයට ආපු එකද? නෑ. ඒකට කියන්නේ සමාපත්තිය කියලා. සමාධිය කියන්නේ මොකද්ද? පුළුවන් තරම් සමයට අද්දලා හිටෝ ගන්නවා. මට කියන්න ඔබ ගොටුකොල කපනකොට කාය සංකාරයේ එකක් කරද්දි මනෝ සංකාර කීයක් විතර කරනවද? එහෙනම් සාමාන්‍යයෙන් නම් පංචද්වාරයෙන් එකක් යද්දි මනෝද්වාර කෝටි ගණන් වැඩ. එහෙනම් බින්දුවේ නිවන උදෙසා කියාපු බාණ්ඩේ නෙමෙයිද මේ හිත කියන්නේ? ඇයි? දැන් නිවනට ඕනේ තින්වතනි මනෝද්වාරය නම් පංචද්වාර එකක් යනකොට ආයි මනෝද්වාර මහ විශාල ප්‍රමාණයක් යනවනම් අනුබද්ධව එක එක ආකාරයෙන් යනවනම් එහෙනම් නිවනට කියාපුම බාන්නේ නෙමෙයිද හිත? ඔක අනිත් පැත්තට උනා නම් එහෙම මනෝද්වාර එකක් යනකොට පංචද්වාර කෝටියක් විතර යනවනම් එහෙම ලේසි වෙන්නේ නැහැ නිවන් දැකලා. නැවත එහෙම නෙමෙයි වෙන්නේ. එහෙනම් බින්දෙනි ඔබ මොකක් හරි අපේදම ගොටුගොනු ටික දිහා බැලුවා. දැන් ඒ බලන වෙලාවේ පිහිය උස්සන වෙලාවේ පිහිය තියෙන වෙලාවේ එක කෑල්ලක් කපන වෙලාවේ ඔය හැම වෙලාවකම පින්විතනේ ඕනේ තරම් වෙලාව තියෙනව මොනවටපත් වෙන්නද? සමාධියටපත් වෙන්න. මට ඔබ කියන්නේ සක්මන් භාවනාවෙන් නිවන සාක්ෂාත් කරන්න බැරිද? සක්මන් භාවනාව. පුළුවන්. සක්මන් කරනකොට කකුල් දෙක යනවද නැද්ද? අත් දෙක හෙලවෙනවද නැද්ද? හුස්ම ගන්නවද නැද්ද? ඊළඟට කාපුව දිරවන්න ගන්නවද නැද්ද? ඒ එන්සයිම් ඔක්කොම එනවද නැද්ද? දැන් ඔය ඔක්කොම මොනවෙන්ද කරන්නේ? ඔය ඔක්කොම කරන්නේ කාය සංකාර. එහෙනම් ඇවිදින එක නතර කරලා තින් උදේනි ගොටුකොල කැපුවොත් දැන් මොකන්ද තියෙන වෙනස? දැන් එතකොටත් දැන් ඇවිදින්න කලෙත් කාය සංකාර ගොටුකොල කපන්න ගන්න මොනවා? ඒත් කාය සංකාරනේ. එහෙනම් දැන් ඔය අතර ඇවිදිනකොට ඒ අතරතුර තිබුණා නම් මග වඩන්න පුළුවන් හැකියාව. දැන් ගොටුකොල කපනකොට නැද්ද? තියෙනවා. කියලා ඔබ ගොටුකොල කපන ගමන් පොඩි එක ආවෙත් නැහැ, කොහේ ගියාද දන්නේ නැහැ, උදේ ඉඳලම දැක්කෙත් නැහැ. ඕම හිතේද ගොටුකොල කපලා නැද්ද? එහෙනම් දැන් ඕක හරිය අතර කරකව ගත්තොත් දෙන්නේ නැද? අනිත්‍ය දුක්ඛ අනාත්ම සිහි කරන්න. දැන් ඔබට පුළුවන් ද කාටවත් කම්ප්ලේන් කරන්න? අපි ගියෝනේ, අපිට ළමයි ඉන්නවනේ, අපි කොහොමද ඉතින් කරගන්නේ කියන්න ඕනේද?
උපාය දත්තෝ අපායේ නොඇතිති. ඒ දැන් ඉතින් ඔබ කවුරුත් මෝඩ වෙන්න එපා. මොකද ඔබ මේක කරගත්තේ නැත්නම් මතකයිනේ අර ඍෂි සාපේට පත් වෙච්ච කෙනා ඊළඟ අද්භවයේ උපදිනකොට එයාට දුක එනවා දන්නේ නැහැ කොහොමද එන්නේ කියලා නැති කරගන්නේ කොහොමද දන්නේ නැහැ මේනේ එහෙම ආව අනන්ත අප්‍රමාණ සංසාරයක්. ඔබ හිතන්න එපා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඔබට හැම අද්භවයකින්ම ওই විදිහටම ලැබෙනවා කියලා. කොච්චර කල් ඉපදලා තිබුණාද මෙච්චර කාලයක් නේ? ඔබ පහු කරපු කල්ප ගානට බුදුහාමර මොකක්ද දුන්නේ? ඔබ පහු කරගෙන ආපු කල්ප ගාන මොකක්ද තදාගත්තේ යනවා හදේ දුන්නේ? ගංගා නම් නදී පටන් ගන්න තැන ඉඳලා අවසන් වෙනකන් තියෙන වැඩි කර ටික ඔක්කොම එකතු කළා. පහු කරපු කල්ප ගාන ඊට වඩා වැඩි. එහෙනම් ওই මුළු කල්ප ගානටම කල්යන්න මිත්‍රෙක් හම්බෙලා තියෙනවද? නෑ. එහෙනම් දැන් හම්බුණා නම් වින්දුනේ හම්බුණා කියලා හිතමුකෝ අපි. දැන් හම්බුණා නම් දැන් ඊළඟ එකේ හම්බ වේදයි. ඒක නිසා අපි හිතන්නේ excuses දෙන්න එපා මේවත්. ඔබ මේක වඩන්න. ඔබට මේක ඔබට කේන්ති යනවා නම් පින්විතනේ ඔබ තව හිතන්නේ ඒක මම මේක වඩන්න ඕනේ කියලා. ඔබට තේරෙනවානේ බඩගේ දැන් බඩ පිච්චෙනකොට ඔබට මොකද තේරෙන්නේ? වැසි ගලියන්න ඕනේ කියලා. බඩ පිච්චෙන්න ගන්නකොට මොකද ඔබ කරන්නේ? කනවා. එහෙනම් ඔබට ඔබ මන්දබුද්ධික නැහැනේ පින්විතනේ. එහෙනම් ඔබට කේන්ති යනවා නම් ඔබ දැනගන්න ඕනේ මොකක්ද? මම මග වඩන්න ඕනේ කියලා. ඔබ ගැටෙනවා නම් ඔබට දුක් වේදනා එනවනේ. ඔබට සැප වේදනා එනවනේ. ඒ කියන්නේ ඔබට ඇලෙන්න හිතෙනවා නම් ගැටෙන්න හිතෙනවා නම්. දැන් ඔටෝමැටිකලි එන්න ඕනේ නැද්ද පින්විතනේ තමන්ගේ හිතට? මම මග වඩන්න ඕනේ කියලා. ඒක දැන් මං කියන්න ඕනේ නේද? ඔයාලා කියන ස්වාමීනි මං ගැටෙනවානේ. ආ ගැටෙනවද? මග වඩා. දැන් ඔක මං කියන්න ඕනේ. දැන් ඔළුව කැක්කුමනේ පෙන්ඩෝල් එකක් බොන්න දැන් කවුද මේ දොස්තර වහම්බෙන්නේ? දැන් ඒ මට්ටමට හරි දන්නවනේ මේ ලෝකේ ඉන්න මිනිස්සු. පෙන්ඩෝල් දෙකක්වත් දොස්තර නියමයෙන් ගන්න හොඳ නෑ තමයි. නමුත් ඒ මට්ටමට දන්නවනේ. එහෙනම් පෙන්ඩෝල් දෙකක් බොනවනේ ඔකයි කාගෙවත් අහන්නේ නෑනේ. එහෙනම් හිතෙන ඔබ දන්නවා ඔබට මේ ඇලිල්ල තියෙනවා නම් ගැටිල්ල තියෙනවා නම් ඔබ දන්නවා ඒකට හේතුව. ඔබ වඩන්නේ මග. ඔබ ගෙදර අතු ගන්න වෙලාව පාවිච්චි කරන්න එකට, වැසිකිළියේ ඉන්න වෙලාව පාවිච්චි කරන්න එකට, බත් ටික උයන වෙලාව පාවිච්චි කරන්න එකට, බස් එකේ යන වෙලාව පාවිච්චි කරන්න එකට, ඔෆිස් එකේ වැඩ කරන වෙලාව පාවිච්චි කරන්න එකට. ඒක ප්‍රශ්නයක් නෑ නේද සිංහද? නැත්නම් ඔබ මොකක් හරි අපි ඔබ කර්මාන්ත සාලාවක වැඩ කරන්නේ. ඔබට තියෙන සිමෙන්ති කොටයක් කරේ තියාගෙන ගිහින් ඉන්න වෙලාව අතනින් දාන්න. ආයෙ එනවා සිමෙන්ති කොටයක් කරේ තියාගෙන ගිහින් එතනින් දානවා. මේ ඔබ සිමෙන්ති කොටේ කරේ තියාගෙන යන ගමන් කරට උස ගන්න ගමන් ඔය හැම වෙලාවකම හිතන්නේ ගෙදර අය ගැන හිතන්නේ. එහෙනම් දැන් ඔබට දහම් බඩන්න බැරිද? පුළුවන්. ඉතින් ඔබ එහෙම කරන්න. කරලා මෙතන නිදහස් වෙන්න සිංහ. මට ඔබ පෙන්වන්න ඔබ මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියලා. ඒකෙන් මං බලාපොරොත්තු වෙන ඔබ දහම දන්නවා කියලාවත් ගෲප් එකක් හදාගෙන මේෙන් බලහම් මං දන්න දහම් උඹලට වඩා මං දන්නවා කියලා කියන ඒ මානසික මට්ටමින් ඉන්න අය නම් මෙහෙ ඉන්නවත් එපා. මං ඔබට කියන්නේ මේ වෙනසින් යහපත් මිනිස්සෙක් වෙන්න ඔකොටම කලේ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨෙක් වෙන්න. හීන දහම අතාරින්න. මධ්‍යම දහමට එන්න. ප්‍රණීත දහම වඩන්න. අනිත් අයට හිඟි හිංසා කිරීම හේවත් දසකුසලයේ කිරීම. තනි කරම සිංහතන. හීන දහම. හීන දහමේ ඉන්න කෙනාට ප්‍රණීත දහම අයිති නැහැ. හීන දහමෙන් මධ්‍යම දහමට එන්න. ඒ කියන්නේ පිනක් කරන මානසික මට්ටමේ ඉඳගෙන කුසල් දම් වඩන්න. ඔබ මං කියන දේ අහනවා. ඒ කියන්නේ ගුරුවරයා කියන දේ අහන අය නම් මේක කරන්න. ගුරුවරයා කියන දේ අහන් නැතුව ඔබට ඕනේ ඕනේ දේ කරලා සිංහසෙනි මාගාවට එන්න එපා. ස්වාමීනි වැඩෙන්නේ නැහැ නේ කියන්නේ. මම බුදුහාඳුරුව නෙමෙයි. හැබැයි ඔබ බුදුහාඳුරුව ගාවට ගියා නම් ඔබගේ හිස පැලෙනවා. උන්වහන්සේගේ කාලිනාස්ති කරනවට. ඒ නිසා සිංහදෙනි මට ඕනේ අයව පෙන්වන්න ඉස්සෙල්ලා. මම දාන ඔබට සිංහදෙනි කාව හරි. කුණු හරපෙන් බයින්න කියලා මගදී. මම බලන ඔබ කොහොමද ඇක් කරන්න කියලා. තමාට ඔබ මේ පාරේ යනකොට මම දාලා ඉන්නා ඉන්නවා මේ ගමේ. මගේ යාළුවෝ.
ඒ අය පඩි ගත්තාම පොඩ්ඩක් බොනවා. මං කියලා දිනේ බීපු දවසට පොඩ්ඩක් ඒ එන ගම වාහනයන් අතර කළා. අර කුණු හර්ප දෙක තුනක් කියලා මගේ පිරිසට කොච්චර මගේ වැඩිලා තියෙනවද කියලා බලන්න කියලා. ඉතින් මට ආරංචි වෙන්න දෙන්න බෑ පින්වතුනි. එයා මට කුණු හර්පෙන් බැන්න හන්දරනේ මම දුන්නා. එන්න එපා පලාතක එහෙමයි. තමන්ගේ විපාකෙත් එක්ක රණ්ඩු වෙනා එන්න එපා පින්වතුනි. ඔබ වැරදි තැනට එන්නේ එතකොට. මේ මෙතන තියෙන විපාකෙත් එක්ක රණ්ඩු වෙන්න නෙමෙයි. කර්ම කරන එක නතර කරන්න. අපි හරි දේ කරමු පින්වතුනි. අපි වැරදි දේ ඇති වෙන්න කළානේ. අනන්ත සංසාරිකුත් අවුරුදු 30-40 ගානක් අපි හැමෝම වැරදි දේ කළා. දැන් හරි දේ හම්බෙච්ච වෙලාවේ අඩුම තරම අපි හරි දේ කළා මේක කරගෙන ඉවර කරමු. ඒක නිසා වෙන එකක්වත් ඔළුවේ දාගන්න එපා. වෙන කිසි ප්‍රශ්නයක් ඔළුවට දාගන්න එපා. තරුණ පිරිසට මම කියන්නේ වාකීම් යුතුකම් නැත්තම් පුළුවන් තරම් මේ මෙහෙට ඇවිදින්න මේක කරගන්න. වාකීම් යුතුකම් වලට බැඳිච්ච අය ගොටුකොල කප කප හරි කමන්නේ ඕක කරගන්න. එක්ස්කියුස් එකක් නැහැ බෙන්වදනේ. මේක කරගන්න බැරි වුණොත් ඔබ පරදිනවා. කරගන්න පුළුවන් වෙලා තියෙද්දිත් ඔබ පරදිනවා. ආයි අහන්න දෙයක් නැහැ. දැන්ටත් ඔබ පරදිනවා. ඔබට බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි කුසල සංකාරය. කුසල සංකාරයේ වැඩුවොත් විතරක් අග්ගිස්සේ මම හැදෙන්නේ නැහැ ඒ මට්ටමේ. ඒ කියන්නේ දුකටපත් වෙන්නේ නැහැ ඒ මට්ටමේ. අනික් හැම වෙලාවකම අවිජ්ජා පත්‍යා කියලා නම් පටන් ගත්තේ පින්වදිනේ අනිවාර්යෙන් අග්ගිස්සේ දුක හැදෙනවාමයි. නමුත් ඔබ අනිච්ච දුක් අනත්ත වඩන මානසික මට්ටමේ නම් පටන් ගත්තේ පින්වදිනේ දැන් දුක නෙමෙයි හැදෙන්නේ ධර්මයෝ විසින් ධර්මයෝ පවත්තන්න පටන් ගන්නවා. ඒකයි කිව්වේ ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති කියලා. ධර්මයෝ සමුදේ වෙන්න පටන් ගන්නවා. අනිච්ච දුක්ඛ අනත්ත වඩන වෙලාවට කුසල මූලයෙන් පටන් ගන්නවා කියලා කියන්නේ පිළිදෙන කුසල මූල පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ආර්යයන්ගේ පටිච්ච සමුප්පාදයට. ආර්යයන්ගේ පටිච්ච සමුප්පාදයේ තියෙන්නේ පිළිදෙන අනිච්ච දුක්ඛ අනත්ත වඩන ක්‍රමය. අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි. ඕකම වඩනවා. ඕක වඩනකොට පිළිදෙන අග්ගිස්සදී මොකද වෙන්නේ? ධර්මයෝ සමුදේ වෙනවා මිස. ඒ කියන්නේ ධර්මයන්ගේ උදාවීම සිද්ධ වෙනවා. මොනවද ධර්මයෝ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ උදාවීම සිද්ධ වෙනවා. ඔබට තියෙන දිගටම වඩන්න. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ ඒ ධර්මයේ උදා වෙනවා කියන එක ඇතුලේ දුක තියෙනවා නෑ. අවිජ්ජා පත්‍ය සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔන්න දුක උපදින හැටි. එතන තියෙනවා ඒව මේ තේසං නැත්නම් ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති. ඔය දින අවිද්‍යාවෙන් පටන් ගත්තනම් මහා දුක්ඛඳක් උදා වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. කුසල මූලයෙන් පටන් ගන්න ක්‍රමයක් තියෙනවා. කුසල මූල පත්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඊළඟට එන්නේ තණ්හා නෙමෙයි. ඊළඟට එන්නේ තේමද මොනවාද? ඊළඟට එන්නේ මොකද්ද? ප්‍රසාද. ඊට පස්සේ අදිමොක්ක. ඊට පස්සේ බව ජාති. මේ බව අර ගොම් බව බూరు බව නෙමෙයි. මේ බව මොන බවද? උපාසක බව. එතන උපාසක බව කියලා කිව්වේ මේ දහම වඩන බව, මේ ආර්ය බවක් මේ හැදෙන්නේ තේමදනේ. මේක හදන්න ආව නෙමෙයි. බව නසන්න යන ගමනේදී හැදෙන එක. මෙතන අවිද්‍යා තෘෂ්ණා නෑ නෙමෙයි. අවිද්‍යා තෘෂ්ණා අනුසය මට්ටමින් පවතිනවා. ඒ කියන්නේ දුකෙන් සහමුලින්ම නිදහස් වුණා නෙමෙයි. මේ වෙලාවේ දුක එන්නේ නෑ. දැන් එහෙනම් මොකද වෙන්නේ? පිටින් ඔන්නතනින් ඊට පස්සේ ඒ જાතිය ජරා මරණයට ගියාට පස්සේ සිද්ධ වෙන්නේ දුක හට ගන්න එක නෙමෙයි. එක පරිතසමුපා චක්‍රයක් ගියාම පින්වතුනි දහම් ගොඩක් ගොඩ ගැහුවා. තව එකක් ගියා. තව ටිකක් ගොඩ වැදුනා. තව එකක් ගියා. තව ටිකක් ගොඩට ආවා. තව එකක් ගියා. තව ටිකක් ගොඩට ආවා. මේ එන්නේ මොකද්ද වෙන්නේ මේ? ධර්මයෝ සමුදේ වෙනවා. නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මයෝ විසින් ධර්මයෝ පවත්ත පුරෝ පුරෝ ඉස්සරහට යනවා. ඔබට කරන්න තියෙන එක දෙයයි පින්වතුනි. කුසල සංකාර වඩන එක විතරයි.
අනිච්ච දුක්ඛ අනාත්ම වර්ණක විතරයි ඔබට කරන්න තියෙන්නේ. ඊතුරු ටික පිංගුදෙන ගොඩ ගෙහි යනවා. ඒකවත් කරන්න බැරිද? දැන් ගෙම්බ කෑ ගැහුවා නේද? ඕකෙන් දුක නැති කරන්න පුළුවන් එක ක්‍රමයක් තියෙන්නේ. මොකද්ද? ඒ වෙලාවෙත් මොනවද වැඩන එකද? කුසල සංඛාරයේ වැඩන එක. කුසල සංඛාරයේ වැඩුවොත් ගොඩ ගිය හැකි. දැනුත් ගොඩ ගිහිලා අනාගතෙත් ගොඩ ගිය හැකි. නැත්තම් අවිද්‍යා පත්‍යයන් දුක උපදින්නේ. කුසල සංඛාර නම් ධම්ම උපදින්නේ. මොකද කරන්නේ? දැන් ඔබ හෙට එළියට යනවා. ඔබට සතුටින් ඉන්න ඕනේ. මොකද කරන්න තියෙන්නේ? මොකද කරන්න තියෙන්නේ? කුසල මූල පත්‍යයන් පටන් ගන්න ඕනේ. අවිද්‍යා පත්‍යයෙන් පටන් ගත්තොත් දුක තමයි ජනිත වෙන්නේ. යන් දැන් දරුවට කියන්නේ මොකද්ද? මගේ පුතේ, මගේ පුතාට දුක නැතු වෙන්න එක ක්‍රමයක් තියෙන පුතේ ඉගෙන ගනින්ද? නෑ. මොකක් වඩපන්ද? කුසල සංකාර වඩපන් පුතේ. දුක නැතු ඉන්න පුළුවන් එක ක්‍රමයක් තියෙන කුසල සංකාර වඩන එක. ඔබ කුසල සංකාර වඩන්නේ. එතකොට ඔබට ඉන්නේ නැහැ පින් විදින අර බැඳිලා ඉන්නේ නැහැ. දැන් ඔබම කියන්නේ නැද්ද? භාවනා වැඩසටහනට ආවම හරිම සැහැල්ලුවක් හිතට තියෙනවා. ඒ ඔබ අලුත් හිතක් එහෙම අරන් ආවද මේ? දැන් බණ අහනකොට ස්වාමීනි බණ අහනකොට හරි පුදුමාකාර විදිහට හිත නිකන් හරි නිසංසල වෙලා හරි සාහනෙටපත් වෙනවා. දැන් ඔහොම කියන්නේ නැද්ද ඔබ? ඇයි? එහා ගෙදර එක්කනගේ හිත ඉන්නම් ආ. දැන් කොහොමද එහෙම වෙන්නේ? මේ වෙලාවේ මොකද වෙන්නේ මේ? ධර්මියෝ සමුදේ වෙනවා කියන්නේ. මේක ඇහෙන්න ඇහෙන්න ඔබ මනසිකාර කරන්න තින් විදිහට ධර්මියෝ සමුදේ වෙනවා. දුක්ඛකන්දස සමුදය කියන එක නෙමෙයි සිද්ධ වෙන්නේ. ධර්මියෝ සමුදය වෙන එකයි සිද්ධ වෙන්නේ. ඒක නිසා පිංගුදින අර දුක්ඛ ප්‍රමාණය දැනෙනව අඩු ඔබට. වැටහෙනවද කියපු දේ? එහෙනම් ඔබට ගොඩ යන්න තියෙන එකම තැන පිංගුදින කුසල සංකාර. අනිච්ච දුක්ඛ අනාත්ම වැඩුවොත් ගොඩ නැත්තම් ගිනි තමයි. මොකද ඔබ අනිච්ච දුක්ඛ අනාත්ම වඩන්න ඕනේ බලෙන්. නැත්තං අනිත් එක වැඩිනව. මොකද අනිත් එක? මොකද අනිත් එක? නිච්ච සුඛත්. අනිච්ච දුක්ඛනත් බලෙන් වඩන්න ඕනේ නැත්තං අනිත් එක වැඩිනව. අනිත් එක වැඩිනවා කියන්නේ ඔබ ඉවරයි. අනිච්ච දුක්ඛනත්ෙන් ගියොත් ධර්මිය සමුදේ වෙනවා. නිච්ච සුඛත්ෙන් ගියොත් දුක්ඛඛන්දේ සමුදේ වෙනවා. තීරණේ දෙනවා වාතේ. මොනවද කරන්න කියන එක? එනම් මෙතන ඉන්න තරුණයෝ ලස්සන ගැල්ලමෙක් දැක්කොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඉක්මනට ගිහිල්ලා හොයලා බලලා කොහෙද ඉන්නේ කියලා හොයලා බලලා කතාද බඳින්නද? මොකද්ද හොයන්නේ? ඔය කරන්න ඕනේ දෙයක්. ලස්සන ගැල්ලමෙක් දැක ගමන් බය හිතෙන්න ඕනේ නැද්ද? බය හිතෙන්න ඕනේ. ඇයි? ආස්වාදයක් ආවා මට. ආස්වාදයක් ආවා කියන්නේ මං ඉන්නවා. ඒ කියන්නේ ඉතින් මහා ගිනි ගොඩක් උඩ මං ඉන්නේ. එහෙනම් මේක නසන්න ඕනේ. දැන් ලස්සන ගැල්ලමේ දැක්කම මම දුවගෙන ඉන්නේ කොහෙටද? ආරාමෙට. ඇයිද හාමුදුරනේ 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 හාමුදුරනේ? එහෙමයි කියන්න ඕනේ. හරියට මහ සෝන දැක්ක වගේ දුවගෙන ඉන්න ඕනේ පිටින්. නැල කියන්න ඕනේ. හාමුදුරනේ හාමුදුරනේ. මම ලස්සන කෙල්ලෙක් දැක්කා. අනේ මං ඉවරයි හාමුදුරනේ. මාව බේර ගන්න හාමුදුරනේ. එහෙම නෙමෙයිද කියන්න ඕනේ. දුවන්නේ කා හොයාගෙන? මගුල් කපු මහත්තයා හොයාගෙන. මහතෝනව දැක්කා බය වුණා. මොකද කරන්න ඕන? දුවන්න ඕනේ කොහෙටද? ආරාමෙට. නූල් බඳින්නද? නෑ. බය වුණා කිව්වේ ඇයි? ගැටුණා. මහතෝනට වඩා භයංකර මිනිහෙක් ඔය ළඟ තියන් ඉන්නේ. කවුද? මම. අවිද්‍යා තෘෂ්ණා. හරිහතුණාන්ද බය වෙනවද මහතෝනව දැක්කා? බය වෙනවද? නේ අරියතුන් හදේ ප්‍රශ්නයක් නැහැ ඒකේ. එහෙනම් දෙවියනේ මේ මහා භයංකර වැඩපිළිවෙලක ඉන්න අපි ඔබ සියලු දෙනාම එකම අදිස්ථානකින් කටයුතු කරගමු. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න දෙවියනේ මේ මග මේ අද්දවේදී කළ ඉවර කරන්න. මේ අද්දවේ තව කොච්චර කාලයක් ඔබට ඉතුරු වේද දන්නේ. මේ ලෝකේ වේගයෙන්ම සිද්ධ වෙන දේ මොකද්ද? මොකද්ද? ආය සංස්කාරේ ඡේ වෙන එක.
ඒක නිසා දැන් ඔබ ඔහොම ඉන්නවා. තව කොච්චර කාලයක් ඔබ ඔහොම ඉඳින්ද දන්නේ. ඒක ඒක වෙන හරි හරි එකතක හරි වාදයක් ඔළුවට. ඇයි? මෙච්චරයි. ඒකත් කොයිලයි මැරෙයිද? දන්නේ. මේක විතරයි තියෙන්නේ ඒක කරගන්න. කොයිලයි මැරෙයිද දන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ පින්වදනි. උන්වහන්සේගේ මේ ලෝක ධාතුවේ පිළ කරපු අන්තිම හුස්ම පිට කරන්න මොහොතකට කලින් දේශනා කළේ මොකද්ද? අප්‍රමාදේන සම්පාදේත. මොකද උන්වහන්සේට තරම් මේක අපිට පේන්නේ නැහැ නේද සිංහ? ඒකයි මම ඔබට කියන්නේ ඔබ මොනවාද එක්ස්කියුස් විදියට ඔය දෙන්නේ? විකාරද ඔබට? කිසික කතරින්නේ පාවිද මම ඔබට කිව්වේ නැහැ දැන් දරුවා තැන්ලා ඉන්න දැන් සමහර මාතුරු ඉන්නවා හරි පීඩාවෙන් ඉන්නේ අනේ මට දරුවෙක් ඉන්නවනේ හාමුදුරනේ මට පැවිදි වෙන්න ඕනේ හාමුදුරනේ මට දරුවෙක් ඉන්නවනේ හාමුදුරනේ එහෙම හිතන්න එපා තමන්න දරුවා නිසා වෙන්නේ නැති ඔබට පින්වදිනේ මේ මඟ පෑදුනේ දරුවාගේ පින වෙන්නේ නැති ඒක දරුවා අරිහත් වෙන්න තියනවා ඒ පිනට තමයි තාත්තට සෝතාපන්න වෙන්න පුළුවන් උනේ ඒක නිසා වෙන්නත් ඇති. ඒක නිසා දරුවා පිට මේව පටවන්න යන්න එපා. මම ඔබට කිව්වා නම් එහෙම මේ නිවන දකින්න තියෙන එකම ක්‍රමය තමයි කැලයක් අස්සට ගිහිල්ලා ගහක් ඇට වෙලා භාවනා කරන එක ඇද් දෙක අරින්න එපා. පැය ගාණක් යනකන් දවස් 30 වැද්දක පියාගෙන ඉන්න ඕනේ. අනේ එහෙනම් පින්වදින ඔබ හැම ඇඬුවට කමක් නැහැ. මම ඔබට කියන්නේ කඩේ වැඩ කරන ගමන් මොකද කරන්නේ? මගමද? මෙච්චරයි දෙන්නේ. තමන්ගේ වාහනේ හොදනවා. මොකද කරන්නේ? මගමද? මහත්යද බත් එක බඳිනවා මොකද්ද කරන්න ඕනේ මග වඩන්න එතන ඒක කාලේ මේ මිනිහට මේ යහපතක් වෙයි වෙන බහූභූතයක් හිදී බතු වෙනට වඩා හොඳ නැද්ද ඒක තමන්ට දිරුමත් දිනව තව කෙනෙකුට දිරුමත් අමනුෂ්‍ය ප්‍රශ්න එකක්වත් එන්නේ නැහැ ඇයි කෝ ආහාර කෝ අමනුෂ්‍යයට කැම සුදු හිඳ ශක්තියක් විතරයි ගෙදර තියෙන්නේ අමනුෂ්‍යේ බලන්නේවත් නැහැ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තියෙනවා මේක. මග වැඩිම තුන. එහෙනම් අයි මග වඩන්නේ නැතිද අලුතෙන් එහෙමව කරන්න ඕනේ? දරුණුම ප්‍රශ්නයක් ආවෙ නැත්නම් ඕවට ඔළුව දාන්න යන්නත් එපා. ආමනුසේක ඇහිලා කෑක් ගහනවා නම් හුත් තිනනවා නම් ඔන්න පොඩ්ඩක් මොනවා හරි කරගන්න. එහෙම නැතු එහෙම පොඩ්ඩක් සීයව පේනවා මට හීනේ. එහෙනම් මොකද කරන්නේ? මග වැඩ. ආච්චිව පේනවා හීනේ. එහෙනම් මොකද කරන්නේ? මග වඩන්න. ඔන්න පොඩ්ඩක් කලකල බලන්න ආච්චිව පෙවුනහම ඇලුනද ගැටුනද කියලා. ඇලුනොත් මොකද කරන්න ඕනේ? ඇලුනොත් මොකද කරන්න ඕනේ? මග වඩන්න ඕනේ. ගැටුනොත් මග වඩන්න ඕනේ. එහෙනම් මොනවා වුණත් කරන් තියෙන්නේ මොකද්ද? මග වඩා ගන්න එක. පුළුවන් නම් මග වඩා ගන්න. අපිට කරන්න පුළුවන් උපරිම උදව් අපි කරන්න. ඒ උදව් විදිහට තමයි තියෙන්නේ මේ මේ සඳුදා රජේ නිවාඩු දවස. ඔබට පුළුවන් ඒ දෙලට සම්බන්ධ වෙන්න. මේ දවස් වලින් තියෙන්නේ අපි ඔබත් එක්ක ඉන්නවා. මේ ඔබට යහපතක් කරලා දෙන්න. මේ දාට ඔබට ඔබ වෙනදට වැඩ දාගෙන නම් ඉන්නේ ඉතින් මට කරන්න දෙයක් නැහැ. මොකද ඔබ මගුල් ගෙදර ගියා කියලා මට ඉන්නවන් මව ගෙදරට ඔබට බන්ටි කියලා. ඔබ ඉතින් මගුල් ගෙවලා දාගත්තට මට කරන්න දෙයක් නැහැ. අද ඉඳලා හැම රජේ නිවාඩු දවසකම පොයේ දවස් ඇතුළු සියලු නිවාඩු දවස් රජේ නිවාඩු දවස් ඔක්කොම වෙනදනේ ඔබේ කැලෙන්ඩරේ මාක් කරලා තියන්න පුතෝ මේ දවස් නම් මුකුත් දාගන්න එපා කියලා ගෙදරට කියලා තියන්න ඔබට මේක කරගන්න ඕන නම් මම ඔහු කියන්නේ ඔබට ගුරුවරු හොයාගන්න ඕන තරම් අයිතිය තියෙනවා මම කවදාවත් කියන්නේ ඔබට මෙතන ටයිල්ලම මේක කරගන්න ඔබට කැමති කැමති දේවල් කරන්න අයිතිය තියෙනවා නිවන දකින්න නිවන දැකියේ අනිවාර්යයෙන්ම මේ ලෝකේ නිවන සාක්ෂාත් කරගතිය යුතු එක්කෙනා ඉන්නේ කවුද කවුරු මම ඔබ නෙමෙයි මම අනිත් අය පින්වතුනි මේක කරගත්තත් එකයි නැතත් එකයි ඒ මතේ ඉන්න සිංහල පුතේ මම ඔබට කන්න දෙන්නම් බොන්න දෙන්නම් ඉඩම් කඩම් ටිකත් ඔක්කොම දෙන්නම් පුතේ
මම තමයි නිවන සාක්ෂාත් කරන්නේ. අන්න එතෙන්දී විතරක් ආත්මార్థකාමී වෙන. මමයි නිවන සාක්ෂාත් කරන්නේ. මම කරන්න පුළුවන් උපරිමේ කරගන්න ඕනේ. එතන ඉන්න පිළිගන්නේ නැත්තම් පරාර්ථකාමී වෙන්න එපා නිවනේදී. නිවනේදී ආත්මార్థකාමී වෙන්න. මේ ආත්මార్థකාමී කියන ලෝක සත්‍යය කියන ආත්මార్థේ නෙමෙයි. මේ කියන්නේ ආත්ම අර්ථ කාමී. තමන්ගේ යහපත පිණිස කටයුතු කරගන්නා. තමන්ගේ යහපත පිණිස පමණක් කටයුතු කරගන්නා කියන එක නෙමෙයි. තමන්ගේ යහපත පිණිස කටයුතු කරගන්න. ඒකට කටයුතු කරන්න වෙනද? නිවෙන්න. අර කෝච්චි පෙට්ටි ටික පිටින්ම ඔක්කොම අයින් කරන්න. ගලවන්න. ඒ මැද්දේ තියෙන කනෙක්ෂන් එක ගලවලා අයින් කරන්න. පුදුම නිදහස් නිපෙන. ඒ නිවන් සුවේ මෙනෙහි කරන්න. අතහැරීම නාතයි, නොයල්ම නාතයි, මිදීම නාතයි, නිවනම නාතයි. ඒක මෙනෙහි කරන්න පින. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ. මේ සියලු අභිසංඛාර නිරුද්ධ වුණා කියලා කියන්නේ. තව හිතන බලන්න. කෙලින් මෙතන මොකද? ඇහැයි රූපයයි ගැටෙනවා, විපාකෙම එනවා, විපාකෙම උදා වෙලා විපාකෙම අයින් වෙනවා. කරන්න දෙයක් නැහැ. සියලු අභිසංඛාර නිරෝධ වෙච්ච දාට මොන තරම් ශාන්තයිද ප්‍රණීතයිද කියලා. මේ චන්දරාගයෙන් බැඳිලා හදාගත්ත උපදී සියල්ල ශේෂ වෙලා ගියාට පස්සේ ඕනේ විදිහක් එක විදිහක් කියලා නෑ. විපාකෙට එන විදිය හොඳයි. මම කොච්චර බරෙන් නිදහස්ද කියලා. ආයි පෙළෙන්නේ නෑ මාත්‍රයක් කර. සියලු තණ්හා ප්‍රහීන වුණහම ආයි බැඳෙන්නේ නැහැ කිසි දෙයකට. රාග විරාග වුණහම සැරිසරන්න කැමැත්තෙන් හිටපු ස්වභාවයේ සාමලිම නැති වුණහම රාග ගින්නෙන් නිදහස් වුණහම මොනතරම් ශාන්ත ප්‍රණීතද කියලා හිතලා බලන්න. මේ උදා වෙන දුක්ඛස්කන්ධය සම්පූර්ණයෙන්ම නිරුද්ධා කළා දැම්මහම මේ උදා වෙන මම සාමලිම නැති වුණහම උදා වෙන්නේ නැති වුණාම අතීත අනාගත දෙකත් එකට කනෙක්ට් වෙලා ඉන්නා මහ ගින්නක් හටගන්න වැඩපිළිවෙල සාමලීම නතර වුණා. විපාක ඔහේ සිද්ධ වෙනවා. ඒ විපාක කවදක්වත් දුකක් බවට පෙරලෙන්නේ නැති වුණා. අර අම්මා මැරෙනවා, අරේ පුතාට ගහනවා, අන්න මහත්යට වෙඩි තියලා, අර නෝනාව කපලා දාලා, ඒ එකක්වත් කනෙක්ට් වෙන්නේ නැහැ. ඒවා විපාක විතරයි. මේ මොනතරම් ශාන්ත ප්‍රණීත අවස්ථාවක්ද කියලා හිතලා බලන්න ඕනේ. ඔබට පුංචි කාලේ බත් කවපු ආච්චි මැරුණා කිව්වම කොච්චර පපුවට ගින්නක් එනවද කියලා හිතනවා. එහෙනම් තමන්ගේ පුතාව කෑලි කෑලි වලට කපලා දාලා කියලා මාරංචි වුණොත් එහෙම විපාකයක් නෙමෙයිද? නැත්නම් විපාකෙන් ගිනි හටගන්නේ නැත්තම් මේ මොනතරම් ශාන්ත ප්‍රණීත ස්වභාවයක්ද කියලා හිතලා බලන්න. ඉතින් මේ විදිහට ඔබ වැඩට යන්න ගියේ මේ වැඩපොලේ ලොකුම තැනට පත් වෙලා ඉවරලා එතන හැමෝම අතර ප්‍රසිද්ධ වෙලා ඒ ටික ගන්න නේද? ඔය එක තැනකවත් තියනවාද ඔය ශාන්ත ප්‍රණීත ස්වභාවය? ඒකයි කියන්නේ. මේකයි මම අහන්නේ මේ තරුණ පිරිස මොනවද ඔබ කරන්නේ කියලා. ඔබ බන්ධන වලට අහුවෙලා නැත්නම් ඔබ තාම ප්‍රමාද නැහැ. තාම ප්‍රමාද නැහැ. කල්‍යාණ මිත්‍ර ඇසු විඳගෙන මේක කරලා ඉවර කරන්න. හිතට ඉඩ දෙන්න එපා හිත කියන දේවල් කරන්න. අවිද්‍යාවෙන් ගන්න කිසිම නිගමනයකින් සුභයක් උදා වෙන්නේ නැහැ කවදාවත්. අසුභයම තමයි උදා වෙන්නේ. මේ නිවන මොනතරම් ශාන්තද ප්‍රණීතද කියලා සිංහද නිරන්තරයෙන් සිහි කරන්න බලන්න. ආන්ගේ ශාන්ත ප්‍රණීත වූ නිවන උදෙසා තමයි සිංහදනි අපි දිවි කැප කළ තේ. ඒකයි මම ඔබට කියන්නේ සිංහදනි. මිනිස්සු අපිට බනින්දි අපි මඟ වඩනවා. කකුලක් කැපුවොත්
තනියන් දෙම්මග වඩනවා. ඔළුව පැලුවොත් ඉතුරු ඔළු කටු බාගෙන් හැදේ. මේක ඉවර කරගන්න අපි මෙතන. මොකද හේතුව? විපාකේ දුක බවට පත් වෙන්න. තවදුරටත් ඉඳ තියන්න බෑ. කොන්ද පන තියෙන යුග පුරුෂයන්ට මම මේ ආරාධනා කරන්නේ. විපාකේ දුක බවට පරිවර්තනය කරන වැඩපිළිවෙල නැසන්න. එවිදිල්ල අපිත් එක්ක එකතු වෙන්න. එහෙම නැත්තම් දීනියෝ වගේ විපාකේ ටෝන් එකක් කරගන්න ඉඩ ඇරලා ඔය ඉන්න. සාමාන්‍ය ලෝක සත්‍යෝ වීරිය කියන්නේ කාටද? තමන්ව තාඩන පීඩන වලට පත් කරද්දි ඒවට විරුද්ධව සටන් කරලා ඔය අපේ ජාතික වීරයෝ. ඔබ කියන්නේ ජාතික වීරයෝ නැද්ද? එන්න මොනවාද? තමන් හෝ තමන්ගේ ජාතිය හෝ තමන්ගේ පරිවාර සේනාව හෝ කවුරු හරි තාඩන පීඩන වලට ලක් වෙද්දී ඒ තාඩන පීඩන වලට විරුද්ධව කටයුතු කළා ඒකෙන් ජය ලැබුව පිරිසට කියනවා වීරයෝ කියලා. දීනයෝ කියන්නේ කාට? හීනයෝ දීනයෝ කවුද? තමන් හෝ තමන්ගේ පිරිසව පීඩාවට පත් කරද්දී ඒ පීඩාවල් වලට නිඳගෙන කටයුතු කරනවද? අන්න ඒගොල්ලෝ කවුද? දීනයෝ. ලෝක සම්මත අර්ථයේ මේ කියන්නේ, ආර්ය අර්ථයේ නෙමෙයි. එතකොට එහෙනම් විපාක නැමැති හතුරු පිරිස් දුක නැමැති දේ ඇති කිරීම උදෙසා එනකොට දුකටපත් වෙවි ඉන්නවා නම් ඔබ හීනේද? දීනේද? හීන දීනේද? වීරේද? ඒකනේ තාපින් එතන නියම වීරත්වයේ තියෙන එතන. පුළුවන් නම් ඔන්න ඒ වීරකමට පත් වෙන්න. එදාට මේ ලෝකේ ඉන්න දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත ලෝකේ කිසිම කෙනෙකුට ඔබට දුකක් දෙන්න බෑ. මොකද එයාට පුළුවන් විපාක ගේන්න විතරයි. දුක ඇති කරගන්නේ ඔබ විසින්. දුක ඇති කරගන්න පාට් එක දැන් නැත්තම් ඒගොල්ලන්ට පුළුවන් විපාක ගේන්න විතරයි. හොඳයි.